හරි ඉතින් අද අරගෙන ආවේ 2022 මාර්තු මාසේ තිරගත වුණු ද ලොස්ට් සිටි කියන චිත්‍රපටිය. ඉතින් මේ චිත්‍රපටියට මේ වෙනකොට 10.5ක IMDb රේටින් එකකුත් ලැබිලා තියෙනවා. හරි. ඉතින් මේ චිත්‍රපටිය පටන් ගන්නෙ ගෑනු කෙනෙක් නවකතාවක් ලියන දර්ශනයකින්. ඉතින් මෙයා තමයි ලොරෙටා. මෙයා ප්‍රසිද්ධ ලේඛිකාව. ඉතින් මේ වෙනකොට එයා එයාගේ අලුත්ම පොතේ අවසන් පරිච්ඡේදය ලියන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මේ වෙනකොට මෙයාගේ සැමියත් මිය ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා ඒ හේතුවත් එක්ක මෙයා ගොඩක් කනස්සල්ලෙන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මෙයාගේ පොතේ දැක්කීම ගැන මතක් කරන්න මෙයාගේ පබ්ලිෂර් මෙයාට නිතර නිතර කෝල් කරලා ටිකක් වද දෙනවත් පෙන්නනවා. මොකද මෙයා මේ පොතේ එළිදැක්කීම උත්සවයට එන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් කොහොම හරි අන්තිමේදී මෙයා ඒ උත්සවයට එනවා. ඉතින් මේ වෙලාවේ මෙතන ස්ටේජ් එකට ටිකක් කඩවසම් කොල්ලෙකුත් එනවා. ඉතින් මෙයා තමයි මේ පොතේ කවර් පේජ් එකේ පින්තූරයට දාලා තියෙන මේ නවකතාවේ වීරයා වෙන ඩෑෂ් විදිහට නම් කරලා තියෙන්නේ. මෙයාගේ නම තමයි ඇලන්. ඒ වගේම මෙයා නිරූපණ ශිල්පියෙක්. ඒත් ලොරෙටා නම් මෙයාගේ වැඩවලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. කොහොම හරි ඉතින් මෙතනදී හදිස්සියෙම ලොරෙටාගේ ඔරලෝසු ඇලන්ගේ බුරු කොණ්ඩේ බටල ඇවිල්ලා ඇලන්වත් වැටිලා එයාගේ බුරු කොණ්ඩෙත් ගැලවෙනවා. ඉතින් මෙතනදී ඇලන් සහ ලොරෙටා අතරේ පොඩි කතාබහක් ඇති වෙලා ලොරෙටා මෙතනින් තරහා වෙලා යනවා. ඒත් කොහොම හරි ලොරෙටා මෙතනින් එළියට ගිහින් ගෙදර යන්න ඉතාලියට ටැක්සි එකක් කියලා හිතලා එතනට ආපු වාහනකට නගිනවා. ඉතින් ඒත් එක්කම මේ වාහනේටම තව මිනිස්සු දෙන්නෙකුත් නැගලා කෙනෙක් ඔයාව හම්බ වෙන්න බලන් ඉන්නවා කියලා ලොරෙටාව බලින්ම වාහනේ දාගෙන යනවා. ඉතින් මේ වෙලාවේ මේ ඇලන් දැක්කත් එයාට ලොරෙටාව බේරගන්න බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා ලොරෙටාව මෙයාලගේ ලොක්ක ගාවට අරන් යනවා. ඉතින් මෙයාගේ මූණ දැක්ක ගමන් අනිවාර්යෙන් ඔයාලට මෙයා මතක් වෙයි. ඉතින් මේ ඉන්නේ අපේ හැරි පොටගොල්ල. මෙයා තමයි මේකේ ඇබිගේල් ෆයර්ෆැක්ස් කියන විලන්ගේ චරිතයට රඟපාන්නේ. ඉතින් මේ වෙලාව මෙයා ලොරෙටට අමුතු අක්ෂර වගේක් සටහන් වෙච්ච ඉරුණු රෙදි කැපැල්ලක් වගේ දෙයක් දෙනවා. දීලා කියනවා මට මේකේ තියෙන දේ පරිවර්තනය කරලා දෙන්න කියලා. මොකද මෙයා දැකලා තියෙනවා ලොරෙටාගේ අලුතෙන් ඉල දක්වපු පොතේ ලොරෙටා මේ වගේ අක්ෂර වගේක් පරිවර්තනය කරලා ඒක ගැන ලොකු විස්තරයක් දාලා තියෙනවා. ඉතින් මෙයාලග මේ තියෙන්නේ අතීතේ කලාමාන් කියලා කෙනෙක් හංගලා තියෙන වටිනා උටුන්නක් තියෙන සැඟවුණු නගරය කියලා හඳුන්වන තැනක් ගැන විස්තර සඳහන් වෙන අක්ෂර වගේක් කියලා තමයි මෙයා කියන්නේ. කොහොම හරි ඉතින් ලොරෙටා නම් ගත් කරටම මේකට බෑ කියනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා බලෙන්ම ලොරෙටාව සීන ඇති කරවලා මෙයාලගේ ගුවන් යානයකට දාගෙන අර සැඟවුණු නගරයේ තියෙන දූපතට යන්න පිටත් වෙනවා. ඉතින් මේ වෙනකොටත් මේ දූපතේ කොටසක් ඇබිගේල් සල්ලි වලට අරගෙනයි තියෙන්නේ. ඉතින් මේ අතර ලොරෙටාගේ පැහැර ගැනීමට කලබල වෙලා ඇලන් සහ බෙත් ලොරෙටාව බේරගන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් මේ වෙලාවේ ඇලන්ට ජැක් ට්‍රේනර් කියලා එයාගේ පරණ විශ්‍රාමික හමුදා යාළුවෙක් මතක් වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙයාට කතා කරලා උදව් ඉල්ලනවා. කොහොම හරි ඉතින් මේ වෙලාවේ ජැක්ගේ උපදෙස් නිසා ලොරෙටාගේ අතේ තියෙන උරලෝසුවෙන් මෙයාලා ලොරෙටා ඉන්න තැන හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ ලොරෙටාගේ ෆෝන් එකක් තරන් ලොරෙටාගේ අවසන් නැවතුම් වලට ඒ කියන්නේ අර දූපතට ඉක්මනට මාව හම්බෙන්න එන්න කියලා ජැක් ඇලන්ට කියනවා. ඉතින් මේ අතර ඇබිගේල් ලොරෙටාවත් අරගෙන අර නැති වුණු නගරේ තියෙන දූපතට එනවා. කොහොම හරි ඉතින් ඇලනුත් ලොරෙටාගේ ෆෝන් එක අරන් ජැක්ව හම්බෙන්න යනවා. ඊට පස්සේ මේ දෙන්නත් ජැක්ගේ හුරුබූටි පුංචි කාර් එකෙන් ලොරෙටාව වරංගි තැනට යනවා. ඉතින් ජැක් ඇලන්ව කාර් එකේ තියලා ලොරෙටාව බේරගන්න එන්න හැදුවා. ජැක් ඇලන්ට හොරෙන් එයාගේ පස්සෙන් එනවා. මේ වෙලාව ඇලන්ට ඕනේ ලොරෙටට එයා වීරයෙක් කියලා පෙන්නන්න. මොකද ඇලන් ගීතේ ලොරෙටා ගැන පොඩි කැමැත්තක් තියෙනවා. ඉතින් කොහොම හරි මේ දෙන්න ගිහුවට ඉතින් වැඩිපුරම ජැක් තමයි. ඇබිගේල්ගේ සගයු ටික මරලා දාලා එයාලගේ වාහනවලට බෝම්බ වගේ උත් සෙට් කරලා ලොරෙටා ඉන්න කාමරයට ගිහින් ලොරෙටාව බැඳලා දාලා තියෙන පුටුවෙන් ලියාගෙන අරන් එන්න හදනකොටම ඇබිගේල්ගේ සගයු ටික මෙතනට කඩන් පාත් වෙනවා. ඉතින් මෙතනදී මේ දෙන්න ලොරෙටාව පුටුවත් එක්ක විල්බර්ග් එකකට දාලා තල්ලු කරගෙන දුහන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ ලොරෙටාර ඇබිගේල් පරිවර්තනය කරන්න තිබු අකුරු ටිකත් හොරකම් කරගෙනම තමයි යන්නේ. කොහොම හරි මේ දෙන්න ලොරෙටාව එතනින් අරගෙන එයාලගේ කාර් එක ගාවට අරන් ඇවිත් ආයෙත් පුටුවෙන් ලියන්න හදනකොටම ඇබිගේල්ගේ මනුස්සෙක් ජැක්ට වෙඩි තියෙනවා. ඉතින් මේ වෙලාවේ ජැක් වෙතන වැටෙනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේ ආයෙත් ඇලන් පුටුවත් එක්කම ලොරෙටාව කාර් එකට ඔබාගෙන එතනින් බේරිලා පැනලා යන්න පටන් ගන්නවා. ඉතින් මේ අතර ඇලන් අතින් වෙච්ච අත්තරදීමකින් කාර් එක ලොකු පල්ලමකට වැටෙන්න ගිහින් අමාරුවෙන් බේර ගන්නවා. ඒත් ඒ කාර් එක බේරගෙන පිටිපස්ස බලනකොට ලොරෙටා කාර් එකේ නැහැ. ඒත් එකපාරම ඇලන්ගේ පිටිපස්සෙන් ඇලන් කියලා කතා කරන සද්දයක් එනවා. ඉතින් බලනකොට ලොරෙටා ආයෙත් පුටුවත් එක්ක බිම වැටිලා වකුටු වෙලා ඉන්නවා. ඉතින් කොහොම හරි මෙයා ලොරෙටාවත් ලියාගෙන ආයෙත් කාර් එක අරන් යන දොර අරින් ඉන්න හදනකොටම අර කණ්ඩියේ ගැට්ටි තිබුණ කාර් එක පෙරලිලා පල්ලමට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඇලන් එයාගේ බෑග් එකත් අරගෙන මේ දෙන්නත් එක්ක කැලේ මැද්දෙන් පයින්ම ගුවන් තොටුපළකට යන පිටත් වෙනවා. ඉතින් කොහොම හරි මේ අතරේ මෙයාලා පස්සේ නැබිගෙල්ගේ කට්ටිය එනවා කියලා දැනගන්න මෙයාලා වතුරට බැහැලා වතුර දිගේ යන්න පටන් ගන්නවා.
කුමරි මේ වතුර පාර දිගේ ගිහින් ගොඩ එනකොට ඇලන්ගේ පිටේ පශ්චාත් භාගයේ තඩි කූඩල් වගේ කෙලිලා ඉන්නවා. ඉතින් කුමරි ලොරට මේ ටික තයින් කරනවා. ඉතින් මේ අතරේ මෙයාලා දකිනවා ආයිමත් ඇබිගේල්ගේ කට්ටිය එයාලගේ පස්සෙන් එනවා. කුමරි ඊට පස්සේ යන්න තැනක් නැතුව මෙයාලා අමාරුවෙන් ඉතන රිමුණු කන්දක් උඩට නැග ගන්නවා. කුමරි ඉතින් මේ දෙන්න ගිනි මැලයකුත් ගහගෙන ඒ කන්ද උඩ රෑ පහන් කරනවා. ඉතින් මේ වෙලාවේ ඇලන් දකිනවා ලොරට මොකක් හරි දෙයක් අතේ තියාගෙන බල බල ඉන්නවා. ඉතින් මේ තමයි අර ඇබිගේල්ගේ නොරකන් කරපු අකුරු ටිකේ තියෙන රෙදි කෑල්ල. ඉතින් මේ වෙලාවේ ඇලන් මෙයාට බනිනවා. ඇයි යක අරගෙන ආවේ? දැන් එයාලා කොහොමවත් අපි ඩෝ බඳින එක නවත්තන්නේ නැහැ කියලා. කොහොම වුණත් ලොරටටත් මේ අක්ෂර වලින් කියලා තියෙන තැන හොයාගන්න ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ආයෙත් මේ දෙන්න ගමන පටන් ගන්නවා. ඒත් මෙයාලට ගොඩක් දුර යන්න ලැබෙන්නේ නැහැ. ආයෙත් ඇබිගේල්ගේ බයික් එකක් මෙයාලගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් කොහොම වුණත් මෙතනදී මෙයාලා ලොරටගේ ඇඳුම පාවිච්චි කරලා උගුලක් කටවලා මේ බයික් කරු දෙන්නව මරලා දාලා එතනිනුත් පැන ගන්නවා. ඉතින් මේ අතරේ මෙයාලගේ යාළුවා බෙත් තනියම මෙයාලව හොයාගෙන මෙයාලෙන් දූපතට එන ගමන් තමයි ඉන්නේ. කොමාරි මෙයාලට ඊට පස්සේ තානායමක් හම්බ වෙනවා. ඉතින් මෙයාලා එදිරට ගිහින් එතන ආරක්ෂක අංශ ප්‍රධානියට එයාලට වෙච්ච දේ කියනවා. ඉතින් මෙතනදී මේගොල්ලෝ මේ දෙන්නට කියනවා අපි ඔයාලා හවස තියෙන ගුවන් යානයක දාලා පිටත් කරන්න. එතකන් ඔයාලා නාල කරලා ඇඳුම් මාරු කරගෙන ඉන්න කියලා. කොමාරි ඉතින් මෙයාලා මෙතන ඉන්න අතරේ ලොරට අර උටුන් හංගලා තියෙන හරිම තැන කොහෙද කියලා හොයාගන්නවා. ඒත් එකපාරම මෙතනට ඇබිගිල් කඩන් පාත් වෙනවා. ඔව්. ඉතින් අර ආරක්ෂක අංශ නියෝජිතයත් ඇබිගිල්ගේ යාළුවෙක්. ඉතින් මෙතනදී ආයෙත් ඇබිගේ ලොරට අල්ලගෙන අරගෙන යනවා. මේ වෙලාවේ ඇලන් එතන තිබුණ පොඩි පරණ බයිකෙක ඇබිගේල් පස්සේ යන්න පටන් ගන්නවා. ඉතින් කොහොම වුණත් ඇබිගේල් ඇලන්වත් අල්ලගෙන එයාගේ වාහනය ඇතුළට දාගෙන අරගෙන යනවා. ඉතින් බෙත්තේ දූපතට ඇවිල්ලා පොලිස් නියෝජිත කණ්ඩායමකුත් එක්ක ලොරට අවසහ ඇලන් හොයාගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ ඇබිගේල් මේ දෙන්නවත් අරගෙන අර උටුන් අංගල දින තැනට යන්න පටන් ගන්නවා. කොහොම වුණත් මේ අතරේ ඇබිගේල්ගේ එක සගේක ලොකු ප්‍රපාතයකට වැටිලා මැරෙනවා. කොමුණත් ඇබිගේල්ගේ මේ ගමන එයා නවත්තන්නේ නැහැ. එයා ලොරටවස ඇඩම් ඉස්සර කරගෙන ආයෙත් ගමන පටන් ගන්නවා. ඉතින් කොහොම හරි අන්තිමට මෙයාලා ඒ අක්ෂර වලින් කියලා තියෙන මිලකරණ අයගේ උටුන්න සංගූප තැන හොයාගන්නවා. ඉතින් මෙයාලා එදෙනට ගිහින් ඒ මිලකරණ අයගේ උටුන්න තියෙනවා කියලා සඳහන් වෙන සොහොන ඇරලා බලනවා. ඒත් මෙතනදී වෙන්නේ ඇබිගේල් ජීවිතේ හිතපු නැති විදිහේ අමුතු දෙයක්. මේ සොහොන ඇතුළේ තිරලා ගිය ඇට සැකිලි දෙකකුයි මුහුදු බෙල්ලන්ගේ නදපු ඉස්සාවරණයකුයි ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේ ලොරට එතන බීත්‍ය සඳහන් වෙලා තිබුණු පින්තූර ටිකක් දිහා බලලා කියනවා කලාමන් එයාගේ පෙම්වතියට දුර්ලභ රතු බෙල්ල වගේක් එකතු කරගෙන එයාගේ ආදරය සංකේතවත් වෙන විදිහට ඔටුන්නක් හදලා දීලා තියෙනවා කියලා. ඉතින් මේක තමයි අතීතයේදී කලාමන්ගේ මිලකරණ එයාගේ ධනෙ විදිහට හඳුන්වලා කතාවක් විදිහට පොත්වල ලියවිලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඇබිගේල්ට සෑහෙන තරහ යනවා. මොකද එයා මේ වෙනකොටත් මේ වෙනුවෙන් සෑහෙන ධනයක් සහ කාලයක් වැය කරලා තියෙනවා. කොහරි මේ වෙලාවේ එකපාරම ඒ ගුහාව කඩාගෙන වැටෙන පටන් ගන්නවා. ඒත් මෙතනදී ඇලන් ලොරටවයි අර සොහොන ඇතුළට දාලා වහලා ඇබිගේලු එයාගේ සහායකයයි එතනින් පැන ගන්නවා. ඒතර ඇබිගේල්ගේ සහායකයා ටිකක් ඇබිගේල් කරන වැඩවලට අකමැති කෙනෙක්. ඉතින් මේකින්ද මෙයා අර සොහොන අරින්න පාවිච්චි කරපු යකඩ පූරත් ඇතුළට දාලා තමයි සොහොන වහලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අර ඇබිගේල්ගේ සහායකයා ඇබිගේල්ව අර ගුහාව ළඟ දාලා එයාලව බෝට්ටුවත් අර පැනලා යනවා. කොහමරි ඉතින් අර යකඩ උදව්වෙන් ඇලන් ලොරටයි අර සොහොන දොර අරගෙන එළියට ආවත් එළියට යන්න තිබුණු උමග වැහිලායි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නා එළියට යන්න පුළුවන් වෙයි කියලා හිතලා එතන තිබුණු වතුර පාරකට පනිනවා. කොහමරි ඉතින් මේ අතරේ බෙත් බෝට්ටුවත් අරගෙන පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් එක්ක මෙයාලව හොයාගෙන අර ගුහාව ළඟින් යනකොට ඇබිගේල්ව දැකලා එයාවත් මේ බෝට්ටුවට දාගන්නවා. ඉතින් කොහමරි එකපාරම ඇලනෝයි ලොරටයි දෙන්නත් බෙත්ගේ නැවි ඉස්සරහින්ම උරට මතු වෙනවා. ඉතින් මේ වෙලාවේදී අර ඇබිගේල්හා දේවත් අත්තරංගුවට අරන් මෙයාලා මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ මෙයාලා හැමෝම මුහුදු වෙරළක විවේක ගන්න දර්ශනය. ඒත් එක්කම ලොරටයි ඇලනෝයි භාවනා අභ්‍යාස කරන තැනකින් දර්ශනයකට මාරු වෙනවා. ඉතින් මෙතනට මේ වෙලාවේ අර වෙඩි වැදුණු ඇලන්ගේ යාළුවා ජැක් ට්‍රේනුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොම හරි අතනදී වෙඩි වැදුනට මෙයා මැරිලා නැහැ. හරි. ඉතින් මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. දැක්කනේ ඉතින් අතීතයේ ලියවිලා තියෙන හැමදේම හිස්මුදුනේ පිළිගන්නේ ගියා වෙනදේ. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ. ඉතින් මේ අපිටත් හොඳ පාඩම්. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා. ජය වේවා.